ඉන්ස්ටග්‍රෑම් එකේ ෂෝට් වීඩියෝ එක මෙන්න මේ වගේ රෙසිපි එකක් තිබ්බා. චොක්ලට් පෑන්කේක්. මේ චොක්ලට් පෑන්කේක් එක හදන හැටි දැක්ක වෙලේ මටත් උවමනාව තිබ්බා ඉක්මනට මේක හදන රස බලන්න. හරිම ලේසි. ඒ වගේම තමයි හරිම රසයි. හදන්නත් හරිම ලේසි. මේ තියෙන්නේ හොඳට මෙල්ට් කරගත බටර්. බටර් මේසැහැඳි තුනකට මම බිත්තර එකක් ඒ වගේම තමයි සුදු සීනි මේසැහැඳි දෙකක් විතර එකතු කරලා මේ ටික හොඳට කලවම් කළා. කලවම් කරලා ඉවර වෙලා මම මේකට එකතු කළා කිරි. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න පුළුවන්. හැබැයි මම එකතු කළේ පිටිකිරි. මම කිරිත් ගත්තා කෝප භාගයක්. මේ සේරම කලවම් කරලා මේකට ලුණු කුඩු, වැනිලා, පාන් පිටි කෝප්ප එකක් ඒ වගේම තමයි බේකින් පවුඩර් තේ හැඳි එකක් මේ දේවල් ටික එකතු කරලා හොඳට කලවම් කළා. ඒ වගේම තමයි පාන් පිටි හලලා ගන්න. එතකොට කැට හැදෙන්නේ නැහැ. මේ වගේ ඝනකම වැඩි පේස්ට් එකක් ආවට පස්සේ මම කලින් අර හදාගත්ත කිරි කෝප්ප භාගෙන් ටික ටික එකතු කරලා මේ ටික හොඳ මෙල්ට් එකට තියෙන පිටි එකක් තමයි හදාගත්තේ. අපි කියන්නේ කේක් බැටර් එකක් කියලා. මෙන්න මේ ගාන්ට මම බැටර් එක හදාගත්තා. මෙන්න මේ විදිහට මම පෑන් එකක් මද රස්න තියෙන ලිපේ තියලා රත් වුණාට පස්සේ හදාගත්ත බැටර් එකේ මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තේ නියුටෙලා. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මිල්ක් චොක්ලට් එකතු කරගන්න. එහෙම නැත්නම් කුකින් චොක්ලට් එකක් එකතු කරගන්න. ඒ විදිහට චොක්ලට් එකක් තියලා පොඩි මං ආපහු හදාගත්ත බැටර් එකෙම ටිකක් දාලා වහලා තිබ්බා. හැබැයි මම බලපු වීඩියෝ එකේ නම් ඒ හරි ගානට රවුම තිබ්බා. හැබැයි මං හදාගත්ත පෑන්කේක් වල රවුම ටිකක් වෙනස් වුණා. දෙපැත්තම හොඳ රත්තරන් පාට වෙනකම් ලිපේ තියාගෙන ලිපෙන් අයින් කරගන්න තියෙන්නේ. මේක ගොඩක්ම රස උණුවෙන් කනකොට. මොකද මේ චොක්ලට් ටික ඇතුලේ මෙල්ට් වෙලා තියෙන්නේ උණුවට තියෙනකොට. අන්න ඒක නිසා. මෙන්න මේ විදිහට තමයි මේ චොක්ලට් පෑන්කේක් හදාගන්නේ. මං ඔයාලට කිව්වනේ වීඩියෝ එකේ තිබ්බ පෑන්කේක් නම් ගාන්ට රවුමට තිබ්බා. හැබැයි මං හදාගත්තේ වනම් මේ විදිහට රවුම අටපට්ටම් වුණා. හැබැයි හැඩය කොහම වුණත් මේක නම් හරිම රසයි. ඊට පස්සේ මම මේ වගේ අපි දැන් තෝසේ හදාගන්නේ අන්න ඒ විදිහට පෑන් එකේ චුට්ටක් තුනී කරලා ඒක හොඳට රත්තරම් පාරුණාට පස්සේ ලිපෙන් අයින් කරලා මං ඒකේ නියුටෙලා ගාලා රෝල් කළා. ඒ කියන්නේ අපි පෑන්කේක් කන්නේ අන්න ඒ විදිහට. හැබැයි මට නම් හිතන විදිහට මේ රෝල් කරලා හදාගත්ත එක තමයි ගොඩක්ම රස. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.